කුලා කනවා ඉවසන්න පුළුවන්. කොහිල කටුවෙනෙනවා ඉවසන්න බෑ. සුපත්‍ර හදන්නේ අපි හැමෝම ලුණු කොල් කට්ටි දාගන්න. අඩි දෙක තුනක් පස්සට ගන්න වෙනවා ඉස්සරහට හොඳ පිම්මක් පනින්න. අඩි දෙක තුනක් පස්සට තියලා නවතින්න වුණොත් පිම්ම පනින්නේ නැතුව මේ ඇඩ්ඩින් මෝඩ කතා කියන්නේ නැතුව මං කියන විදිහට වැඩ කරනවා. සුභද්‍ර කරපු කියපු දේවල් තේරුම් අරගෙන එයාට නිදහසෙන් මැරෙන්න අවස්ථාව අපි හදලා දෙන්න ඕනේ. දැන් එතකොට මහත්තයා අපිට මොනවද කරන්න කියන්නේ? සුභද්‍රට මේ දේවල් අමතක වෙලා යනකම් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. අනිත් එක හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ ඉන්නේ සුභද්‍රගේ ගෙදර මිසක් සුභද්‍ර ඉන්නේ අපේ ගෙදර නෙමෙයි කියන එක. තේරුණානේ? මට නම් හිතාගන්න බෑ මහත්තයා ඉස්සරට වඩා දුර්වල වෙලාද එහෙම නැත්නම් ඉස්සරට වඩා සූක්ෂම වෙලාද I came for an interview. For an interview? Today? What inform kala thiyenawada? Wait a minute, I will check. Hello, madam. Is there an interview today? Are you sure? Okay, madam. Oyada mokak hari weradimak vela. Ada hema interview ekak naha ne. කවුද මෙහාට එව්වේ? සමහරකට මට වැරදීමක් එන්න ඇති. මං ගිහින් එන්න. මොකද මෙතන කරන්නේ? කොහෙද මෙ යන්නේ? සර් මංගේ ජොබ් ඉන්ටර්විව් එකට. ජොබ් ඉන්ටර්. හරි හරි. මේ තනිවද? ඔව් සර්. යා මම ඩොක්කන්. සර් බස මම තනිම යන්න පුළුවන්. සර් කරදර වෙන්න එපා. තනිම යන්න පුළුවන් කියලා මම දන්නවා. I have very important tell you. ගොඩක් වැදගත් දෙයක්. දැන් කතා කරමු. ඒ මොකක්ද සර්? ටික මේ මෙතන ගියන බෑනේ. එන්න. අභිමන් ෆෝන් එක ආන්සර් කරන්න යන්නේ. කොහෙ ඉන්නවද කියලා හොයාගන්න ඕනේ. රාජ් දන්නව අභිමන් ඉන්න දිහා. ඔයා කොහොමද දන්නේ රාජ් දන්නව කියලා? අභිමන් යද්දි රාජ් ඔෆිස් රූම් එකේ හිටියා. මොකෝ අප්සෙට් ගහද? අභිමන් කුල්ලුව හොයාගෙන ගියා කියලාවත්ද හිතුවේ? අනේ මේ සෙනුරි, ඔයා නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න. මන් මොකටද කුරුළු හොයාගෙන යන්නේ? කුරුළු කුමාරිව බලෙන් හරි එක්කන් ඉන්න. සෙනුරි, ඔයා ටයිම් පාස් කරන්න මාව තියාගන්න ලෑස්ති වෙන්න එපා, ඔකේ?
පූජා ඔයා මොනවද මේ කියන්නේ? ඔයා හිතනවද ඔය දෙන්න අතර රණ්ඩු ඇති කරලා මම විනෝද වෙනවා කියලා? ඔව්. එහෙම තමයි හිතන්න වෙන්නේ. ඔයා කියන කතාවලට. ඔයා පොඩ්ඩක් මුලින්ම හිතන්න අබිමන් හිතන පතන විදිය. එයා හැම වෙලේම හිතන්නේ කුරුළු හිටියානම් හැම දෙයක්ම හරියට කරනවා කියලානේ. කුරුළු මොනවා කරන්නේද? මේ කම්පැනි එක වැඩලා තියෙන ෆයිනෑන්ස් පැත්ත. දැන් මේ කම්පැනි එකට ඕනේ කුරුළු නෙවෙයි. සල්ලි. ඒක ඉතින් ඔයා අබිමන්ට තේරුම් කරලා දෙන්න බලන්න. හරි. දැන් ඔයා කියන්නේ අබිමන්ගේ කුරුළු වහම්බෙන්න කියලාද? 100% ෂුවර් නෑ. බට් රාජ් දීපු ඉංගියත් එක්ක මට පොඩි ඩවුට් එකක් ආවා. මම රාජින් අහන්න. එපා එපා. ඔයාට පිස්සුද? ඔයා හදන්නේ මාව කේලංකාරියක් කරන්නද? කලබල නොවී පොඩ හොයලා බලන්න. මං කලබලත් නැහැ. මට හොයලා බලන්න උවමනාවක්වත් නැහැ. උවමනාවක් නැහැ. ඒ මොකද? අබිමන් හිතනවා නම් කුරුළුව මේ කම්පැනි එකට ඕනේ කියලා. ඒ කුරුළුගේ ටැලන්ට් එක. මටත් ඕනේ ඔයත් ඒ තත්ත්වයට පත් වෙනවට. ඔයා කියන්නේ මටත් කුරුළු වගේ අබිමන්ගේ පස්සේ වැටිලා ඉන්න කියලාද? ඔයාටත් වඩා අබිමන්ට ලඟ වෙලා. ඒ වගේ පැත්තකින් බැලුවොත් නම් ඔයා කුරුළුට වඩා ටැලන්ට්. මට ওই විදියට චීප් විදියට බණින්න එපා පූජා. බැන්නේ නැහැ සනුරි. යාළුවෙක් නිසා ඔයාට ඉගෙන ගන්න කිව්වේ. චන්ද්‍රදිත් මහත්තයා චන්ද්‍රදිත් මහත්තයා චන්ද්‍රදිත් මහත්තයා ඉන්නවා ඉන්නවා කඩ කාමර කියලා මගේ කාමරට ආවේ නැත්තම් වහලා දාලම තිබිච්චා කඩ කාමරේ ඔව් මහත්තයා මම මුදලාලිට කිව්වේ ඒ විදිහටම තමයි සුභද්‍රා යසෝට කියන්නේ මේ මේ මෙයාට තේකක් හදලා ගේන්න කියලා මං හදාගෙන ඉන්නේ මේ දැන් තමුන්ට කිව්ව පිළිවෙලට දුවේ වැඩ කරන්නේ මහත්තයා මම කෝල් 7-8ක් ගත්තා කෝ අහස කරේ නැහැ මොකක් කියන්නේ මන්දිරාන වල ගෙයින් එළියට බහින් නැති තරම් මම හොඳ විපරමෙන් හිටියේ එක දවසක් ඇහින් දෙක්කේ වැසින නැද නැත්නම් තමුසේ දැක්කේ නැද්ද විශ්වාස කරන්න මත්තයා මම බැරිම තැන ගෙවල් ළඟට ගියා ගෙවල් ළඟ පාරෙත් ඇවිදගෙන ගියා ඉතින් තව කවුද නෝන කෙනෙක් හිටියා මන්දිරා පැන හිටියේ නැද්ද දැක්කේ නැහැ මත්තයා කල් ගියාට කමක් නැහැ මං කිව්ව විදියට වැඩේ කරමු අපව ගෙවල්පත යන්න බෑ තේරුණානේ තේරුණා දැන් උතෝ ඉන්න කියලා මං තේගෙන නෝ කවුද තේගන හොදේ කියන්නේ ඉන්ටර්වයුව එක පාස් වුණු සතුටට කෙල්ලගේ බඩත් පිරিলা ආ සර් මට හිතෙන්නේ මට එතනදි සර්ව හම්බුනේ අහම්බෙන් නෙමෙයි යා that's true ඉතින් සර් කොහොමද හරියට මං එතනට යන වෙලාව දන්නේ ඒ වෙලාව හරියට
නම් මං තමයි වෙතෙන්ට ගෙන්න. කුළු කලබල වෙන්න එපා. මාවට හැමදේම කියන්න ප්ලීස් කලබල වෙන්න එපා. එතකොට මගේ තාත්තා ඒක අපේ ප්ලෑන් එක කුළු. රාජ් තමයි ප්ලෑන් එක ගෙහුවේ. වගේ තාත්තට වයිට් ගෝල්ඩන් එකේ ජොබ් එකක් තියෙනවා කියලා. ඒකට ඇප්ලයි කරන්න ඉන්ටර්වයු වෙන්න කියලා කිව්වේ රාජ්. ඊට පස්සේ මොනවා ඩීටේල්ස් දැනගන්න ඕන නම් කෝල් කරන්න කියලා ඊට පස්සේ රාජ්ගේ ෆෝන් නම්බර් එකක් දැම්මා. ඊට පස්සේ තාත්තා කෝල් කරලා තිබ්බා. අනේ තාත්තේ එහෙම නම් තාත්තා තෙන්නකෝ. නෑ නෑ දුව. මට එතන කෙනෙක් කෝල් කළානේ. එයා මට කිව්ව හැටියට ඔයා එතනට යන්න ඕන තනියමයි. ඒක මාර වැඩක් නේ අයියේ. වැඩි හිටියෙක් එක ගියා මොකද වෙන්නේ? නංගි මේ එතනට ඕන කරන්නේ මේ අතින් අල්ලගෙන පාර මාරු වෙන කෙනෙක් නෙමෙයි. හොඳ උගත් බුද්ධිමත් දක්ෂ කෙනෙක්. ඒ හැමදේම කලේ අපි කරුළු. අයිස මගේ අයිසක තාත්තා බර වැට්ටුවේ. අයිස එහෙම කරේ. කුරුළු වඩන්න එපා කුරුළු. වඩන්න එපා ප්ලීස්. ප්ලීස් අයියෝ මඩන්නේ. හා? ඔපුට ළමෙක් වගේ නේ. මට ඕන දෙයක් සර්. ඒත් මගේ තාත්තා පව්. ඇයි එයාව රැවට්ටුවේ ඔගොල්ලෝ? දුව දන්නවද අයියා මෙහෙම කළේ කියලා? හා? අපි මෙහෙම කළේ වානිස කුරුළු. ඔෆිස් එක ගේන්න ඕන නිසා. අපිට වෙන සොලියුෂන් නැති වෙන්නේ නැහැ. ප්ලීස් තීරුම් ගන්න කුරුළු. වඩන්න එපා ප්ලීස්. ප්ලීස් වඩන්න එපා. තමසේ බොරුවට බය වෙලා හිටියනේ බොරුවට බය වෙලා හිටියනේ තමසේ බොරුවට බය වෙලා නෙමෙයි සර්ගේ බොරුවට රැවටිලානේ මං හිටියේ අනේ මේ සිකියුරිටියක් තමසේ බොසාට බය වෙලා හිටියේ නැද්ද බය වෙලා හිටියේ නැද්ද tell me නොකරපු වරදකට හම්බ කරන් කන රසාව ගහලා යනට කවුද සර් බය නැත්තේ නොකරපු වරද නොකරපු වරද අනේ මේ සිකියුරිටියක් මේ තමසේ දන්නවද සිකියුරිටි කෙනෙක් යෝනේ වගකීම මොකද්ද කියලා තමසේ දන්නේ නැහනේ මොකද මං නොදන්නේ අනේ මේ දන්නවා තමසේ දන්නවා තමසේ දන්නවා දන්නවා නම් අයිසේ මේ ඔෆිස් එකේ බඩු ටික හොරගම් කරන් යනකම් තමසේ මේ ඔෆිස් එක පොල් ගෑවද මේක තමසේ ගෙදරද නැහනේ අනේ සර් මේ සර් මේ කටින්ද කතා කරන්නේ අනේ මේ තමසේ මේ සුද්ධවන්තයෙක් වෙන්න හදන්න එපා හරිද you understand team stand private stand bus stand දෙන එක හොක්ක ගැදෙන්න සර් බබා please come I need to talk to you darling come ඒ කියන්නේ මන්ද යන්න ඕනේ නෑ go සමේ මිස්නේ මට ඉන්න කිව්වේ පූජත් මාත් එක්ක තරහ වෙලා ඉන්නේ කොහමාර වැඩන්නේ මම මොනවා කරන්නද ඒකට ඔයා මාත් එක්ක මේ තරහ වෙලා වැඩක් නැහැ නේ ඒකට මේ සිගටියා ඔබ තේ බීලි ඉවර නම් go පලයන් මෙතනින් පලයන් please go සර් මිස් මට ඉන්න කිව්වනේ තේ බීලි ඉවර නම් යනවා මේ සිගටියා තේ බීලි ඉවර නේ පලයන් මෙතනින් බොන්න දුන්නේ ඉරෙවන් හැමෝම මාව සෙකන්ඩ් කරලා කතා කරන්නේ. ඔයා කියපු විදිහට කිසිම දෙයක් උනේ නැහැ නේ මානසිංහ? වයි බබා ඔම කියන්නේ. ආ? වයි ප්ලීස් ටෙල් මී මං ඔයාට කොච්චර හෙල්ප් කරලා තියනවද? කොච්චර හෙල්ප් කරලා තියනවද? ප්ලීස් ටෙල් මී. ඒ නිසාද මාව මෙච්චර සෙකන්ඩ් වෙන්නේ? ඒක මාර කතාවන්නේ බබා. How many times I have helped you? How many times? You don't appreciate. What to do?
මාර දෙයන්නේ. මට ඒක කොහොමත් කරන්න බෑස. මං කොහොමද මගේ තාත්තාව රවට්ටන්නේ? කමෝන් කුරුළු. කමෝන් මේක රැවට්ටීමක් නෙමෙයි කුරුළු. අර ඔෆිස් එකේ වැඩ ඔක්කොම අවුල් වෙලා. මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ මොනවා කරගන්නද කියලා. මට තේරෙනවා සහ ඒත් කොහොමද මම බොරු කියලා වෙන ඔෆිස් එකක වැඩට යනවා කියලා සර් ළඟ වැඩට එන්නේ? දුව තාත්තට කියන්නේ ඔය ඉන්ටර්වියු එක පාස් කළ ඉවරයිනේ. බෑස. මට කොහොමත් කරන්න බෑ. යරිති කරන්න දෙයක් නෑ ගොල්ලෝ. මට වෙන කරන්න දෙයක් හිතා ගන්නත් බෑ. ඔකමෙදයක් කරන්න. මම දන්නවා මේක වැරදි කියලා. ඒත් කුරුළු ඔබට තේරුම් ගන්න. මං ඉන්නේ මාර ක්‍රිටිකල් සිටුේෂන් එක. මට වෙන කරන්න දෙයක් නෑ කුරුළු. මම මාර අසරණයි. මට හැමදේම තේරෙනවා සර්. මට තේරෙනවා අලුත් කෙනෙක්ව අරගෙන එක්ස්පීරියන්ස් නැතුව වැඩ කරන්න බෑ කියලා. අනේ සර්, ඒත් මට තාත්තට බොරු කියන්න බෑ. මට සමා වෙන්න සර්. මං ඔන්න තාත්තට කයි කතා කරලා බලන්න. පොයින්ට්ලස් කුළු. ඉට්ස් රියලි පොයින්ට්ලස්. තේරුමක් වෙන්නේ නැහැ කුළු. ඔගොල්ලෝ තාත්තට ඇත්තකව කියලා වහිනවා තාත්තා මේ වාට ඔෆිස් එන්න දෙයි කියලා. ඒ කවදාත් වෙන්නේ නැහැ. ඉරිසේ ගතර දැන වැඩක් නැහැ වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. ඒත් අම්මා අම්මමට තාත්තා වරන් දෙන්න හදනේ මං ඔගෙම ගෑනු දරුවෙක්ට තාත්තා නැති කරලා. කුරුරට අම්මත් නැහැ. ඇනෝනේ දුවගේ නංගි පොඩ්ඩ දෙන දීම නාව. මහ බොරුකාරේ. කිසිම දෙයක් දෙන්න පදාතේ. අපේම ජාතික ලුණු රසය ලක් ලුණු හැමතොට ලුණු ලේවායේ නිෂ්පාදිතයි.